අදත්මගේ චැනල් එකට එකතු වුණා ආලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන්න යන්නේ ලෝකෙ ප්‍රසිද්ධම සුරතලුන් දෙකොල්ලන්ගෙන් එක් වර්ගයක් වෙන පූසෝ ගැන, ඔයාලා වගේම මමත් නොදැන හිටපු අමුතුම කාරණා 10ක් ගැන. පළවෙනි කාරණාව. ඔක්කොම කලින් මේ පූසොන්ගේ මෑව් එක නැත්තම් ඤෑව් ගානෙක් ගැන කියන්න ඕනේ. පූසෝ ඤෑව් ගාන්නේ මිනිස්සු එක්ක කතා කරන්න විතරයි. හැබැයි පූස් පැටව් එයාලගේ අම්මට කතා කරන්නත් මෙහෙම කෑ ගහනවා. ඒක නිසා අනික් සැරේ ඔයාගේ පූසා අනිවාර්යෙන් ඤෑව් ගෑවොත් මොකද කියලා ඔයා ගිහින් බලන්න වෙනවා. දෙවෙනි කාරණාව. වර්තාවලට අනුව ලෝකේ පූසෝ ඔක්කොම මිලියන 600ක් විතර ජීවත් වෙනවා. හැබැයි ඒකෙන් මිලියන 500ක් විතර ප්‍රමාණයක් ගෙවල් වෙන ජීවත් වෙන පූසෝ. ඒ කියන්නේ ඩොමෙස්ටික් කැට්ස්ලා කියලා හඳුනාගෙන තියෙනවා. තුන්වෙනි කාරණාව. පූසොන්ට පැණි රස හඳුනාගන්න හැකියාවක් නැහැ. පැණි රස රසක් විදියට හඳුනාගන්න හැකියාවක් නැහැ. ඒගොල්ලන් අනිත් කෑම වලටත් ප්‍රිය කරන්නේ ගොඩක් දුරට රස නිසා නෙමෙයි සුවඳ නිසා. මේ ගැන නම් මගේ කිසිම අයිඩියා ගන්න නැහැ. මොකද මමත් මේ කාරණාව දැනගත්තේ මේ වීඩියෝ එක හදන්න රිසර්ච් එක කරද්දී. හතරවෙනි එක. පූසෝ යාලගේ ජීවිත කාලයෙන් 70%ක් විතර කරන්නේ නිදිය ගන්න එක. සාමාන්‍යයෙන් දවසකට එයාලා පැය 14-16 කාලයක් ඒගොල්ලන් නිදාගන්න උත්සාහ කරනවා. ඒක නිසා ඔයා ඔයාගේ පූසට කම්මැලිය කියලා බනින්න එපා. මොකද ඒක එයාලගේ හැටි නිසා. පස්සෙනි කාරණාව. ගිනස් වාර්තාවලට අනුව වැඩිම කලක් ජීවත් වුණ පූස ලෙස හැඳින්වෙන්නේ ක්‍රැම්ප් ඔෆ් කියන කෙනා. එයා අවුරුදු 38යි දවස් 3ක් ජීවත් වෙලා තියෙනවා. හැවෙනි කාරණාව. පූසන්ට එකපාර අඩි 8ක විතර උසට උඩ පනින්න හැකියාව තියෙනවා. ඒක ගොඩක් දුරට ඒ තරම් උඩ පනින්න අවස්ථාවක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයා සද්ද නැතුව ඉඳලා ඔයාගේ පූසව බය කරොත් මේ හැකියාව අනිවාර්යෙන් ඔයාට බලා ගන්න පුළුවන් වේවි. හත්වෙනි කාරණාව. පූසන්ට යාලගේ කන් අංශක 180ක් කරකවන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි යාලගේ කන් වෙන වෙනම චලනය කරන්නත් හැකියාව තියෙනවා. මේක ඕගොල්ලන් නිශ්ශබ්දව ගොඩක් දුරට පූස දිහා බලාගෙන හිටියොත් ඕගොල්ලන්ට දකින්න අවස්ථාව තියෙවි. අටවෙනි කාරණාව. පූසන්ගේ හදවත මිනිස්සුන්ගේ හදවත මෙන් දෙගුණයක් වේගයෙන් ස්පන්දනය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිත්තුවට ස්පන්දන වාර 110ත් 140ත් අතර ප්‍රමාණයකට මේ පූසන්ගේ හදවත ස්පන්දනය වෙනවා. නවවෙනි කාරණාව. පූසන්ගේ සුවඳ දැනීමේ හැකියාව මිනිස්සුන්ගේ මෙන් 14 ගුණයක් විතර විශාල වෙනවා. ඒ නිසා තමයි මේ ඉවෙන් තමයි ඒගොල්ලන් එයාගේ වටපිටාවේ අඳුනගන්නෙත්, එයාගේ අයිතිකාරය අඳුනගන්නෙත් සහ එයාගේ වටපිටාවේ තියෙන දේවල් අඳුරගන්නේ. දහවෙනි කාරණාව. පූසෝ සාමාන්‍යයෙන් පුරුපුරු ගන්න හේතුවක් තියෙනවා. ගොඩක් දුරට අපි අත ගන්නකොට ඕගොල්ලන් දන්නවා ඇති, අත ගන්නකොට ඇඟේ ගෑවෙනකොට ඒගොල්ලන් පුරුපුරු ගන්නවා. ඒ විදිහට තමයි ඒගොල්ලන් නොසන්සුන්තාවය සහ ඒ වගේම සෑහීමකට පත්වීම කියන දේ ඒගොල්ලන් පෙන්වන්නේ මේ විදිහට තමයි. ඒ කියන්නේ එයාලා සතුටු වුණහමත් මෙහෙම කරනවා, හැබැයි එහෙම නොවුණහමත් එහෙම කරනවා. ඒක නිසා මේ විදිහට කරනකොට අනිවාර්යෙන් ඔයා එයාලගේ හැඟීම් වලට ගෞරව කරන්න වෙනවා. ඔන්න මමත් ගොඩක් නොදැන හිටපු, ඔයාලත් නොදන්නවා වෙන්න පුළුවන් කාරණා ගොඩක් දේවල් කිව්ව පූසෝ ගැන. අනිවාර්යෙන් මේ වීඩියෝ එක පූසෝ ඉන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, පූසෝ හදන්න ඉන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් මගේ channel එකට subscribe කරලා නැත්නම් දැම්මම ගිහින් subscribe කරන්න. ඉස්සරහට මේ වගේ අමුතුම වීඩියෝස් ගොඩක් කරන්න හිතාගෙන ඉන්නවා.